ඔන්න පුතේ මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ මැටි වලින් ඉත්තෑවෙක් හදන්න. ඉතින් අපිට මේකට මොනවද ඕන වෙන්නේ? මැටි ඕනේ. එතකොට තව දෙයක් ඕනේ. ගිනි කූරු. ගිනි කූරුත් ඕනේ අපිට මේ ඉත්තෑ පැංචව හදන්න. හරි ඉස්සෙල්ලාම මගේ පුතාලා මේ මැටි එක හොඳට අනා ගන්න ඕනේ. අපි හොඳට අනමු මේක. මේක හොඳට අනා ගන්න ඕනේ. අනපුහම මේ මැටි එකේ තියෙන හයිය අඩු වෙනවා. හොඳට අනාගන්නේ හින්දා පුතාලගේ පුංචි ඇඟිලි වලට මේ අනන එක ගොඩාක් හොඳයි. මේ ඇඟිලි වලට ලොකු එක්සර්සයිස් එකක් මේක. හොඳට අනන්න. හරි ඔන්න දැන් මේකෙන් අපි ලස්සනට ගුලියක් හදාගමු. පුතාලටත් පුළුවන් මේ විදිහට ඉටිකොලයක් දාගන්න. නැත්තම් මේසෙ ගෑවෙනවනේ. එහෙම නැත්තම් මොකක් හරි බෝඩ් එකක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න අපි ලස්සන ගුලියක් හදාගත්තා. ලස්සනට අතින් හදාගන්න. මේ බලන්න ටීචර්ගේක. මේ බලන්නකෝ. හරි දැන් මොකද දන්නවද කරන්න තියෙන්නේ? දැන් පුතේ අපි එක පැත්තකින් මෙන්න මේ විදිහට මුල් කරන්න ඕනේ. ඔන්න බලන්නකෝ. දැක්කද මේ? මේ බලන්න ඇඟිලි වලින් මෙහෙම උල් කරන්න. මේක ලස්සනට හදාගන්න. මේ බලන්න ඇඟිල්ලෙන් මෙහෙම කරපුවාම උඩ ගොඩාක් ලස්සන වෙනවා. ඉරි නැති වෙන්න ලස්සනට හැඳෙනවා. කෝ බලන්න පුතාගේ පුංචි ඇඟිල්ලෙන් මෙන්න මෙහෙම හදන්න. හරි දැන් අපි මෙයාට චූටි ඇස් දෙකක් දාමු නේද? පුතාලට පුළුවන් ඇස් දෙකට ඕන දෙයක් පාවිච්චි කරන්න. මැටි ගුලි දෙකක්, එහෙම නැත්නම් ගම්මිරිසට දෙකක්, මේ වගේ මොනවා හරි දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න ටීචර් නම් මැටි ගුලි දෙකක්මයි අරගන්නේ. මෙන්න මේ විදිහට චූටි මැටි ගුලි දෙකක් අරගෙන ටීචර් මෙන්න මෙහෙම ගහනවා.
ඔන්න යාගේ ඇස් දෙක ඔන්න හරි පුතාල දැකලා තියෙනවද ඉත්තෑ පැංචගේ කූඩු සුදු පාටයි කළු පාටයි නේද ඉතින් මේ ගිනි පෙට්ටියේ ගිනි කූරු සුදු පාටයි කළු පාටයි ඔන්න දැන් පුතාලට පුළුවන් මේ විදිහට ගිනි කූරු අරගෙන ඉත්තෑ පැංචගේ ගහන්න මේ බලන්නකෝ පුතාලට කැමති විදිහට ගොඩාක් ගහන්න ඕනේ ඉත්තෑ පැංචගේ ඉත්තෑ පැංචගේ ඉත්තෑ කූරු පුතාල දැකලා තියෙනවද දැකලා නැත්තම් ඔන්න අම්මලාගේ ෆෝන් එකෙන් හරි ඉල්ලගෙන ඇත්ත ඉත්තෑ පැංචෙක්ව බලන්න ඕනේ හොඳද බලන්නකෝ ඉත්තෑ පැංචව හදන්න කොච්චර ලේසිද තැකුරු ගොඩක් ගහපුහම තමයි ඉත්තෑ පැංච ලස්සන ඒ නිසා ගොඩක් ගහන්න අමතක කරන්න එපා හරිම ලේසිනේ ඔන්න හරි ඔන්න ටීචගේ ඉත්තෑ පැංච ලස්සනයි දෙයා බලන්න දැන් පුතාලා මෙයාව වේලෙන්න තියන්න ඕනේ ඔන්න මගේ පුතාලටත් පුළුවන් අම්මිලාට කියලා මැටි ටිකක් හොයාගෙන මේ වගේ ලස්සනම ලස්සන ඉත්තෑ පැංචෙක්ව හදන්න ඔන්න හදන්න හදලා ටීචරට දෙවන්න